කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් කරන් ආව ඔයගොල්ලෝ ගාවට I think ගොඩක් දෙනෙක් මගේ මැලේෂියන් හෝල් වීඩියෝ එකෙන් පස්සේ මට කියලා තිබ්බා ඩියෝඩ්‍රන්ට් මගේ ඩියෝඩ්‍රන්ට් රූටින් එකේ වීඩියෝ එකක් කරන්න කියලා සාමාන්‍යයෙන් මම දන්නවා ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා මෙන්න මේ අත්යට දහඩිය දැමීම ඉතින් ඒත් එකම මොන ඩියෝඩ්‍රන්ට් එක යූස් කරත් සමහර වෙලාවල් තියෙනවා අපේ දවසේ පුරාවටම අපිට හොඳ සුවඳක් නැත්තම් ෆ්‍රෙෂ්නස් එකක් underarms වල තියාගන්න බැරි. ඉතින් මම එන්නේ ඒකට විසඳුමක් කරගෙන තමයි අද ආවේ. එනං ගිහලා බලමු මොනවාද මේ විස්තර කියලා. ඉතින් මම කියන පුද්ගලයා ඇත්තටම ගොඩාක් දහඩිය දාන එක්කෙනෙක්. මම දන්නේ නැහැ මම වතුර වැඩිපුර වතුර බොන හින්දාද කියලා. ඉතින් මට කාලයක් තිස්සේ තිබිච්ච තව ප්‍රශ්නයක් ඇවිල්ලා මම ගොඩාක් ෆ්‍රෙග්‍රන්ට් ෆ්‍රීක් කෙනෙක්. ඉතින් මම ඇත්තටම මේ ගොඩාක් සුවඳට ඉන්න කැමති එක්කෙනෙක්. ඉතින් ගොඩාක් පර්ෆියුම්ස්, බොඩි මිස්ට් ඒ වගේ දේවල් මම ගොඩාක් පාවිච්චි කරන කෙනෙක්. හැබැයි මේ මොන දේ වුණත් මට තිබිච්ච ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇවිල්ලා මොන ඩියෝඩ්‍රන්ට් එක පාවිච්චි කරත් සාමාන්‍යයෙන් දවසේ මැදක් හරිය යනකොට නැත්තම් දවසේ අන්තිම හරිය යනකොට කොච්චර කරත් මට ලාවට හරි තේරෙනවා පොඩි හරි දාඩිය ගඳක් මගේ අත්යට කිහිලිවල තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රශ්න මට කාලයක් තිස්සේ තිබිච්ච දෙයක්. ඉතින් දැනට අවුරුදු 3-4කට කලින් තමයි මම මේ ගැන හොයන්න ගත්තේ මට මේකට මොකද්ද ගන්න පුළුවන් හොඳ සොලියුෂන් එක කියලා. ඉතින් මෙතනදී මම ඩියෝඩ්‍රන්ස් ගැන ගොඩක් හොයනකොට දේවල් මට හම්බුණා මෙන්න මේ ස්ටික් ඩියෝඩ්‍රන්ස් ගැන. ඉතින් අපි දන්නවා ඒ කාලේ මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ වගේ මේ රෙක්සෝනා එකෙන් අපේ ලංකාවට හඳුන්වලා දීලා තිබ්බ ස්ටික් ඩියෝඩ්‍රන්. ඊට පස්සේ කාලයක් යනකොට මේ ස්ටික් ඩියෝඩ්‍රන් වෙනුවට රෝල් ඔන් සහ ස්ප්‍රේ ඩියෝඩ්‍රන් අපි පාවිච්චි කරන්න පුරුදු වුණා. ඉතින් ඇත්තටම මේ රෝල් ඔන් සහ ස්ප්‍රේ ඩියෝඩ්‍රන් පාවිච්චි කරනකොට මට ඇත්තටම ලොකු වෙනසක් මේකෙන් දැනෙන්න ගත්තා. මොකද මම කාලයක් රෝල් ඔන් එක යූස් කරා. එතකොට මගේ අත්යට කළු වෙන්න පවා ගත්තා. ඊට පස්සේ ස්ප්‍රේ ඩියෝඩ්‍රන් පාවිච්චි වෙනකොට වුණත් මට ලොකු අර මට ඕන ෆ්‍රෙෂ්නස් එක මට දැනුනේ නැහැ. ඉතින් එතකොට බලද්දි තමයි නැවතත් අර ආදි කාලයේ යුගයට යන්න උනේ මෙන්න මේ ස්ටික් ඩියෝඩ්‍රන් එක පාවිච්චි කරන්න. ඉතින් මම හොයලා බලද්දි සාමාන්‍යයෙන් මාකට් එකේ හොඳ නිෂ්පාදනයන් වලට තිබ්බේ මෙන්න මේ ඩව් එකේ ඔරිජිනල් ස්ටික් එක. ඉතින් මම පිටරටකට ගිය වෙලාවකදී තමයි ඇත්තටම මේ ස්ටික් ඩියෝඩ්‍රන්ට් එක ගන්න අරගෙන ගන්න පුරුදු වුණේ. ඇත්තටම මට ගොඩාක් ලොකු වෙනසක් තේරෙනවා. දවස පුරාවටම මට සුවඳට ඉන්න බේස් එකක් විදිහට ගොඩාක් ලොකු උදව්වක් දෙනවා මෙන්න මේ ඩව් එකේ තියෙන ස්ටික් ඩියෝඩ්‍රන්ට් එක. ඉතින් ඔයගොල්ලෝ මැලේෂියන් හෝල් එක දැම්ම නම් දැක් බැලුවා නම් මම මේ පාර ලංකාවට එනකොට ගෙනාවේ මෙන්න මේ ලේඩි ස්පීඩ් ස්ටික් කියන මෙන්න මේ ඩියෝඩ්‍රන්ට් එක. මේ දෙකම ස්ටික් ඩියෝඩ්‍රන්ස් තියෙන්නේ. ඉතින් අඟලට ඇරලා පෙන්නන්න මෙන්න මේ වගේ ස්ටික් එකේ තමයි එන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් හොඳට ලේයර්ස් දෙකක් වෙන්න හොඳට ඇප්ලයි කරාම හොඳ කවරේජ් එකක් ඇත්තටම ලැබෙනවා. හැබැයි මේ ස්ටික් ඩියෝඩ්‍රන්ස් වල තියෙන එකම ප්‍රශ්නේ ඇවිල්ලා මේවල ෆ්‍රෙග්‍රන්ට් එක එච්චර ගොඩක් ලොකු ෆ්‍රෙග්‍රන්ට් එකක් නෑ. ස්පෙෂලි මේ ඩව් එකේ එහෙම තියෙන වෙරි මයිල්ඩ් ෆ්‍රෙග්‍රන්ට් එකක් තමයි තියෙන්නේ. අපිට දවස තිස්සේම අර සුවඳට ඉන්න මේක උදව් වෙනවා මදි. ඉතින් මම ඊට පස්සේ කරන්න ගත්තේ මෙන්න මේ ඩියෝඩ්‍රන්ට් එක පාවිච්චි කරලා අත් දෙකේම හොඳ ලේයර්ස් දෙකක් ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ බොඩි මිස්ට් එකක් නැත්තම් මෙන්න මේ වගේ බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න පුරුදු වුණා. ගොඩක් වෙලාවට බොඩි ස්ප්‍රේ එකක් තමයි පාවිච්චි කරේ. ඉතින් මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ නයිකි එකේ එන බොඩි ස්ප්‍රේ එක. ඊට අමතරව යාඩ්ලි එකේ එන බොඩි ස්ප්‍රේ එක. ඕනම බොඩි ස්ප්‍රේ එකක් ඔයගලන්ට පුළුවන් මේ ඩියෝඩ්‍රන්ට් එක උඩින් ආලේප කරන්න. එතකොට ඇත්තටම ලොකු දවස තිස්සේම ලොකු කවරේජ් එකක් ඇත්තටම දෙනවා හොඳට සුවඳට ඉන්න. නැත්තම් ඕගලන්ට පුළුවන් කැමති බොඩි මිස්ට් එකක් වුණත් මේක උඩින් පාවිච්චි කරන්න. දැන් මම මේ දවස්වල ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ බොඩි මිස්ට් එක. මේවිල බාත් ඇන් බොඩි වර්ක්ස් එකේ න ෆ්‍රෙෂ් ගානියා කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දැන් ඔයගොල්ලන්ට ලංකාවේ ගන්න පුළුවන්. ගොඩක් ඉන්ස්ටාග්‍රෑම් පේජස් වලින් දැන් ඇත්තටම මේ ප්‍රොඩක්ට්ස් ලංකාවට ගෙන්නලා දෙනවා සාධාරණ මිල ගණන් වලට. මට මේ ප්‍රොඩක්ට් එක gift එකක් විදියට එව්වේ ග්ලැමර් ගර්ල්ස් කියන ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මම පල්ලෙයා ලින්ක් එක දාන්න. ඒ පේජ් එකට ගිහිල්ලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ ගාව තියෙනවා. මේක වුණා try කරලා බලන්න.
ඇත්තම හොඳ ගාඩ්නියා ෆ්‍රෙෂ් ගාඩ්නියා සුවඳක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල මම මේකත් පාවිච්චි කරනවා. හැබැයි ඔගොල්ලෝ මගේ Instagram එකේ ඉන්නවා නම් ඔගොල්ලෝ දන්නවා මේ ළඟදී මම ගත්ත ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේක. මේ ඇවිල්ලා ස්පාසිලාන් එකේ එන ඒගොල්ලෝගේ ඩියෝඩරන්ට් එක. මේක රෝල් ඔන් ඩියෝඩරන්ට් එකක්. මේ ඇවිල්ලා ලෙමන් ග්‍රාස් සිට්‍රෝන් කියන ඩියෝඩරන්ට් එක. මේ අර කොහොමද කියන්නේ පොඩි කාලේ අපි ගාපු බේබි ෂර්මි ඕඩික්ලෝන් එක තියෙන අන්න ඒක මික්ස් වෙලා තියනවා වගේ සිට්‍රසි මට මේකේ සුවඳ කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේක සුවඳයි. හැබැයි දැන් මම මේක වුණත් මම ඇත්තටම මේක තනියෙන් යූස් කරාම මට අර ප්‍රශ්නේ ආයෙ එන්න ගත්තා. මුලදී ගොඩාක් හොඳ ෆ්‍රෙෂ් හොඳ සුවඳක් තිබ්බා. ඊට පස්සේ මට අර අර නැවතත් අර ප්‍රශ්නේ නැවතත් එන්න ගත්තා. ඉතින් මම ඊට පස්සේ try out කරේ ස්ටික් ඩියෝඩරන්ට් එක උඩ මම මෙන්න මේ ඩියෝඩරන්ට් එක යූස් කරා. ඇත්තටම 100% මම fully satisfied වෙච්ච ඩියෝ රූටින් එකක් වුණා ඒක. ස්ටික් ඩියෝඩරන්ට් එක උඩින් මේ රෝල් ඔන් ඩියෝඩරන්ට් එක ගන්න. මොකද මේකේ ෆ්‍රෙග්‍රන්ට් එක ඇත්තටම දවස 30න් මම ඊට පස්සේ ගෙදර එනකම් ඇවිල්ලා වොෂ් එකක් දානකම්ම මගේ underarms දෙක ගොඩාක් හොඳට රිෆ්‍රෙෂ් වට පොඩක්වත් ස්ටින්ක් එකක් නැතුව පොඩි පොඩිවත් දාඩිය ගඳක් නැතුව තියාගන්න මට උදව් වුණා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික තමයි මේ දවස්වල මම යූස් කරන්නේ. ඉතින් ඔගලන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ස්ටික් ඩියෝඩරන්ට්ස් මේ ඩබ් එකේ එක නම් දැන් මේක ලංකාවේ තියෙනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා. ගොඩක් වෙලාවට දෙහිවල තියෙනවා සේවර්ස් කියලා ෂොප් එකක්. ඒගොල්ලෝ පිටරටින් මේ ප්‍රොඩක්ට් එක ගෙන්නනවා. මෙතන අමතරව ලංකාවට දැන් ප්‍රොඩක්ට්ස් ගෙන්නන ගොඩාක් පේජස් තියෙනවා. ඒගොල්ලන්ට හරිය ඔගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක කියලා ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් දෙහිවල ග්ලැමර් එක ඒගොල්ලෝ ගාවත් මේ ප්‍රොඩක්ට් එක ඇති මේ ප්‍රොඩක්ට් පිටරටින් බඩු ගෙන්නන ෂොප්ස් දෙක තුනකින් ඔයගොල්ලෝ අහලා බැලුවොත් අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. මම නම් ගොඩක් ආස වෙච්ච ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයගොල්ලන් try කරලා බලන්න මේ රූටින් එක. try කරලා බලලා මට අනිවාර්යෙන් පල්ලැහෙන් කමෙන්ට් එකක් දාලා කියන්න මේක ඔයගොල්ලන්ට හරි ගියාද කියලා. මොකද මට අවුරුදු මම හිතන්නේ ගොඩ කාලයක් ඉඳන් මට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් මේ හරි ඩියෝඩරන්ට් රූටින් එකක් තිබිච්ච නැති එක. ඉතින් පහුගිය අවුරුදු 3-4 කාලේදී තමයි මෙන්න මේ ස්ටික් ඩියෝඩරන්ට්ස් වලට මම පුරුදු වුණේ. ඒක ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් ලොකු වෙනසක් කරා. ඊට පස්සේ ඒක උඩ මම බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න ගත්ත එකෙන් තමයි ඇත්තට ගොඩ කාලයක් මම කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැතුව හිටියේ. හැබැයි දැන් මේ කොම්බිනේෂන් එක තමයි ස්පාසිලාන් එකේ එන ඩියෝඩරන් රෝල් ඔන් ඩියෝඩරන්ට් එකයි ලේඩිස් ස්පීඩ් ස්ටික් එකේ එන ස්ටික් ඩියෝඩරන්ට් එකයි මේ කොම්බිනේෂන් එක තරම් මාව සැටිස්ෆයි කරපු වෙන ඩියෝ කොම්බිනේෂන් එකක් නෑ. ඇත්තටම ගොඩක් හොඳ කොම්බිනේෂන් එකක්. ඉතින් ඔයාලටත් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ස්පාසිලාන් දේවල් නම් ඔයගොල්ලන්ට ලංකාවේ විතරක්ම නෙවෙයි දැන් පිටරටක නම් ඔයා ඉන්නේ ඒගොල්ලගේ වෙබ්සයිට් එක ත්‍රූ ඕන තැනකට ගෙන්න ගන්න පුළුවන්. පිටරටක නම් ඉන්නේ ලේසියෙන්ම මෙන්න මේ ප්‍රොඩක්ට් එක හෝ මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලන්න ඇති. ඒත් එකම අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලාත් හිතනවා. මොකද මේ දේ මම ඇත්තටම හරි ආසාවෙන් ඔයගොල්ලෝ එක්ක බෙදා හදා ගන්න. මොකද පුද්ගලිකව මම මේ ප්‍රශ්නෙin ගොඩක් මේ ප්‍රශ්නේ විඳපු කෙනෙක්. ඉතින් ඒකට විසඳුමක් හොයාගත්ත කියන්නේ ඇත්තටම මටත් ගොඩක් ලොකු සතුටක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.